චක්‍රභාවනා වඩන්ද කැමති වෙච්ච එක බොහොම හොඳයි. බුදුරයා වශයෙන් මම දැනගන්න කැමති චක්‍රභාවනා ඇයි වඩන්නේ කියලා. චක්‍රභාවනා වලින් නිසිත සංසුන් වෙනවා. කවුද ඒක කිව්වේ? කොහොමද ඒක දැනගත්තේ බොහොම සීත සංසුන් වෙනවා කියලා? චක්‍රභාවනා අවදි කරන්නේ වඩන්නේ ගොඩාක් දුරට ධ්‍යාන සම්බන්ධයෙන් ඉරුදි සම්බන්ධයෙන්. චක්‍ර කියන්නේ මොකද්ද කියලා දන්නවද? අර කරත්තේ ක්‍රෝධේ වාගේ හැඩේ තියෙන එහෙම රවුමක් එහෙම මොන හරි එහෙම හිතෙනවද? චක්‍ර කියන්නේ ඒක නෙමෙයි. ඒ වචනේ වැරදි. චක්‍ර කියලා කියන්නේ හවයව වලට. පෙකිනි වල අග්නියාසය, මූත්‍රාසය, ආමාසය, අදවත, තයිරොයිඩ් ග්‍රන්ථිය, පිටියුටරි ග්‍රන්ථිය, පීනියල් ග්‍රන්ථිය, සුසුම්නා සම්බන්ධ ග්‍රන්ථිය, මෙන්න මේවා තමයි. මේ ඉන්ද්‍රියන් වලට තමයි චක්‍ර කියලා වචනයක් හදාගෙන තින්නේ. එතන චක්‍රයක් නෙමෙයි තියෙන්නේ, ඉන්ද්‍රියක් තියෙන්නේ. මූලාධාරයේ කියන චක්‍රය හවදි වුණාම මෙන්න මේ දේවල් වෙනවා කියලා තියෙනවා. ශක්තිය පීඨවනවා, මූලාධාර අවදි වුණාන් පස්සේ ආද විශාල බලයක් අඟට එනවා, ජවයක් එනවා, අයියක් එනවා කියලා කියනවා. එහෙම චක්‍රයක් එතන නැහැ. කොඳු වැට පෙළි අවසාන පුරුක. ස්වාධිස්ථානය කියලා කියන්නේ මූත්‍රාසයට. මණිපුරකය කියලා කියන්නේ පෙකිනි වැලට. ඒ බඩේ සිදුරක් තියෙන්නේ ඒ පෙකිනි වැලට. අනාගත චක්‍රය කියලා කියන්නේ හදවතට. විසුද්ධි චක්‍රාව කියලා කියනවා තයිරොයිඩ් ග්‍රන්ථයට. ආග්න චක්‍රාව කියලා කියනවා පිටියුටරි ග්‍රන්ථයට. සාස්ර චක්‍රාව කියලා කියනවා පීනියල් ග්‍රන්ථියට. මේ ග්‍රන්ථි මේ තියෙන්නේ ඉන්ද්‍රියන්. ඒ ඉන්ද්‍රියන් වල සිත පීඨවල ඒ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. ඒකේ තියෙනවා යම් යම් හෝමෝන. පිටියුටරි ග්‍රන්ථියේ හෝමෝන එකක් තියෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන එකක් තියෙනවා. ඇඩ්‍රිනල් කියලා කියනවා. ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් කියලා කියනවා. අනාගත චක්‍රය. ඒක හදවත ඒකෙත් තියෙනවා. අම්ලයක් ශ්‍රාවයක් ඒකෙත් උනනවා. එතකොට ඒ ඕමෝන වර්ගවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට ඒ ඉන්ද්‍රියන් වලින් ඇති වෙන තරංග, එහෙම නැත්නම් ඒගොල්ලෝ විශ්වයත් එක්ක ගනුදෙනු කරන තරංගවල ප්‍රතිශතය වැඩි වෙනවා. අර සමහර ටීවි වල තියෙනවා නිකන් අල්ලනකොට රූපවාහිනිය මේ නිකන් වැස්ස වයින්නවා වගේ. ජාතික රූපන් නිකන් සම්පූර්ණ පුල්ලි. මොකවත් දෙන්නේ නැහැ. මිනිස්සු අතර ගන්නත් බෑ නිකන් වැස්ස වයින්නවා. සිස්කල සද්දයකුත් එනවා. හැබැයි සමහර channel දැන් මම නිකන් කිරිකැටේ වගේ. පලිංගෝ වගේ. ඒකේ තියෙන තියුණු භාවය, පැහැදිලි භාවය, වර්ණවල ඒ සංගලණය පුදුමාකාර මේ දතුණක් ඒක. මොකවත් නැහැ නිකන් මොනවාරි එකක් යන අපිට වැදගත් කාරණා මොකද? නමුත් ඒ දර්ශනේ හරි ලස්සනයි, පැහැදිලි. පුල්ලි මොකවත් නැහැ. එහෙනම් ඒ කියන channel එක මේ වායුගෝලයේ තියෙන තරංගات එක්ක ගනුදෙනු කරන ප්‍රතිශතය වැඩි. ඒ නිසා ඒක පැහැදිලි, clear වැඩි. අර රූපවාහිනියක වායුගෝලයේ තියෙන තරංගات එක්ක ගනුදෙනු කරන ප්‍රතිශතය අඩුයි. ඒ නිසා පැහැදිලි නැහැ. ඒකනේ ඇන්ටනා අදාන්නේ මේ ඕසෝන ස්තරය වෙනකන් දානවා සමහර ඇන්ටනා. මෙම් බැලුවම කණුවක් යනවා කොහාට යනවද කියලා දන්නේ නැහැ. එච්චර උස වයර් දාලා ඒක අරයට කරකනවා, මේට කරකනවා, අන්තක ඇල ඇල කරනවා, පොඩ්ඩක් පාක් කරනවා, ඕම විකාර වැඩ කරනවා. ඉතින් කරලා කොහොම හරි අර channel එක බලන්න පුළුවන් තත්ත්වයට ඇති කරනවා. මේකම තමයි මේ කයි තියෙන්නේ. කොටස් 32ක් තියෙන මේ කොටස් 32 තුල තියෙන ඒ ඉන්ද්‍රියන් හැම එකක්ම තරංගයක් එක ගනුදෙනු කරනවා. දැන් මුළු කයම මොකද්ද? ইনফরমේෂන් එකක් නෙමෙයිද? කිලෝ 60ක තොරතුරු පද්ධතියක් මේක. අර සර්වර් එකක් වාගේ. ඔක්කොම සෛල. සෛල ඇදලා තියෙන්නේ මොන වලින්ද? ජාන වල DNA RNA. ජාන ඇදලා තියෙන්නේ මොනවද? තොරතුරු වලින්. මුළු ශරීරේම සම්පූර්ණ තොරතුරු පද්ධතිය. එතකොට ඉන්ද්‍රියන් මේ වායුගෝලයේ තියෙන තොරතුරු ටික ගණදෙනු කරනවා. ඒ ගණදෙනු කරන ප්‍රතිශතය හඩු නිසා අපට ගොඩාක් දේවල් දැනෙන්නේ නැහැ. චක්‍ර භාවනා කියලා එකක් ඔයා ගත්ත යෝගිවරු ඒගොල්ල කරන්නේ මොකද? ඒ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. වැඩි කරාම ඒ ඉන්ද්‍රියන් අනිත්
තොරතුරු දෙක එයාට අදාළ වේව් එකක් තියෙනවනේ. ඇල්පද බීටාද තීටාද ඩෙල්ටාද ගැමාද මයිනස් වලින් යනවාද කොහොමද කියලා එයාට තියෙන තරංගයක්. අර FM කියලා කිව්වම හැම එකක්ම එක channel එකක් අහුවෙන්නේ නැහනේ. 89 එකක් අහුවෙනවා 92 එකක් අහුවෙනවා 97.2 එකක් අහුවෙනවා. ඇයි FM කිව්වම ඔක්කොම එකට අහුවෙන්නේ නැත්තේ? ඒගොල්ලෝ නිකුත් කරන තරංග ධාරිතාවට සාපේක්ෂව තමයි අහුවෙන්නේ. එහෙනම් අපේ තින්ද්‍රියන් වල ඒ භ්‍රමණ වේගයට සාපේක්ෂව ඒගොල්ලන්ට තියෙන න්‍යාස්තියක්. ඒ න්‍යාස්තියට තියෙන බලයක්. ඒ බලයට සාපේක්ෂව ගනුදෙනු කරන තරංග ලෙවල් එකක් තියෙනවා. ඒ ලෙවල් එකට විතරයි එයා තොරතුරු ගන්නෙ. අදවතේ සෛල භ්‍රමණ වේගයට සාපේක්ෂව අග්න්‍යාසී භ්‍රමණ වේගය වෙනස්. ඇයි ඒ ඉන්ද්‍රියන් වල දිග ප්‍රමාණයට අනුව ඝනත්වයට අනුව ඒකේ තියෙන සෛල වල එකතුවට අනුව ඒකේ න්‍යාස්තිය වෙනස්. ඒකට සාපේක්ෂව පීඩනයක් පවතින්නේ. වෙනාලු ගත්තාම ආත්මයෙන් වෙනස්. අක්මාව ගත්තම තවත් වෙනස්. ඇයි ඒකේ තියෙන සෛල ගණනේ වෙනස්. ඇඩේ වෙනස්. ඒ ඇඩේට සාපේක්ෂව පීඩනය වෙනස්. ඒකට සාපේක්ෂව භ්‍රමණ වේගය වෙනස්. ඒ භ්‍රමණ වේගයට සාපේක්ෂව එළියට එන තරංගය වෙනස්. ඒ තරංගයට සාපේක්ෂවයි එයා එළිය දින ගණදෙනු කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ චක්‍ර භාවනා හවදි කරන්න නම් චක්‍ර භාවනා කරන්න නම් ඒ චක්‍ර හතම හවදි කරපු කෙනෙක්. ඒ චක්‍ර හත පිළිබඳව මනා දැනුමින් යුක්ත ගුරුවරයෙක් ළඟ ඉන්න ඕනේ. නැත්තම් 99.9%ක්ම පිස්සු වැදෙනවා. කුණ්ඩලිනි අවදි වෙච්ච ගමන් කුණ්ඩලිනි ශක්තිය පාලනය කරන්න තමයි දැනගන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? පිස්සු. යනකම මල් පෝච්චියට පයින් ගන්නවා. කෝපපින් අරගෙන ඕම පොඩි කරනවා. ඒ හිටිය ඉන්දියාවේ මනුස්සෙ කුණ්ඩලිනි අවදි වෙච්ච මනුස්සෙ. තේ එකක් ඉල්ලනවා කඩේට ගියාම. ඉතින් ඒකේ තියෙනවා තේ දෙන ක්‍රමයක් අපේ වාගේ නෙමෙයි. දැන් අපේ දෙන කෝප්පේක ඒක නේම නෙමෙයි. සිල්වර් එකකට ගන්න ලෝටාව කියලා. සිල්වර් එකක් තියෙන කප් එකක්. ඒ කප් එකට තැට් මූඩියක් තියෙන යට ඒක මේ ගැඹුරුයි. ඒ දෙක සම්පූර්ණ එකට දාන්න පුළුවන්. සම්පූර්ණ රවුමක් වගේ වලක් වගේ තියෙන එකක්. ඒක ඇතුලෙන් තියලා තමයි දෙන්නේ කප් එකේ තියලා දෙන්නේ. මේ මනුස්සයා ඒකට දාලා දෙකම වෙන වෙනම හොඳට නිවලා බීලා ඕමම පොඩි කරනවා. ඒක සාමාන්‍ය පොඩි කරන්න බෑ මනුස්සයෙකුට. එච්චර අයියයි ඒක සුදියකටනේ. ඕමම පොඩි කරනවා. පොඩි කරලා දෙකටම බිල ගෙවලා යනවා. ඇවිවාම කුණ්ඩලිනි අවදි වෙලා ඕන් ඔළුව අවුල් වෙලා. ඒ වගේ මේ කුණ්ඩලිනි අවදි වෙච්ච මිනිස්සු ගොඩාක් අසාමාන්‍යයි. අසාමාන්‍යයි. අයිය වැඩි. තරහා ගිහලා කලබල වුණාම ඒගොල්ලෝ මෙල්ල කරන්න බෑ. පස් ආයතනයේ එකතුල යව මෙල්ල කරන විට ඒ ඔක්කොම උත්සාහගෙන නැගිටිනවා. අයිය වැඩි යන්නේ. දැන් මේම එකක් වුණාම දැන් මේ මනුස්සගේ ජීවිතේ ඉවරනේ. පෞල්ලලයිට දරුවෝ ඉවරනේ. රස්සාවත් ඉවරනේ. අම්මා තාත්තාත් අසරණයි. සමාජයට ප්‍රශ්නයක් නේ. එනම් කුණ්ඩලිනි අවදි වුණොත් බැරි වෙලාවත් කෙනෙකුගේ ඒක පාලනය කරන්න. ඒකේ තියෙන බලය නිවා ගන්න. ඒක අපට ඕන විදිහට හැඩගස්ස ගන්න. ඒක තුල යහපතට පාවිච්චි කරන ක්‍රමවේදය අවබෝධය. ඒක අනිවාර්යම අවශ්‍යයි. අනාගත චක්‍රය කියලා තියෙනවා හදවතේ. ඒක අවදුන සම්පූර්ණ ඔළුව අවුල්. එයා හැමෝටම ප්‍රේම කරනවා. සර්ව බලධාරි දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කළාස්සේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන ඕම් ඔළුව අවුල් වෙලා. අනාගත චක්‍රය අවදි වෙලා. එයා හැමෝම දකින්නේ ආදරය ඇසෙයි. එයා හැමෝටම ආදරය. එයාගේ ඒ කියන්නේ ඒ කාමයේ පිළිවෙල ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අනාගත චක්‍රය හදවතට අදාළ ඒ ඕමෝනිකේ ක්‍රියාකාරීත්වය වැඩිනොත් යන සෙනෙහසේ වැඩි. ආදරේ වැඩි. ඇම්බියුලන්ස් එකක් යනකොට ඇස්වල කඳුළු පිරෙනවා. අයිය අර රෝගියාගෙන යාට කම්පා වැඩි. එයා ලෙඩෙක්. එයා මානසික ලෙඩෙක්. තයිරොයිඩ් ග්‍රන්ථිය බැරි වෙලාවත් අවදි වෙනවා. ඒකේ මොකද හෝමෝනේ නම? තයිරොක්සින්. ඕනකට වඩා ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්නේ? එයාට නිකන් නැති ශබ්ද හැයෙන්න පටන් ගන්නවා. කවුරු ඉන්නවා වගේ කතා කරනවා වගේ දැන් නැහැ. කතා කරන්නේ නැහැ එයාට. වායු ගෝලයක් එක්ක ගනුදෙනු වැඩි එයාට. ඕම් ඔළුව අවුල්. යක් මානසික ලෙඩේ. පිටියුටරි ග්‍රන්ථිය හෝමෝන් එක වැඩි වුණා. පිටියුටරි හෝමෝන් එක වැඩිපුර ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්නේ? කල්පනා වැඩි යාට. ගහදියා බලාගෙන පොත්ගෙන කල්පනා කරන මාස 3ක්. ඒතර දැන් ගහට තව අවුරු 5ක් යනවනේ. වෙන වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. නිකන් බලාගෙන ඉන්න යක් මානසික ලෙඩේ.